පුද්ගලික තරඳුගෙන් අහන්නේ කවදාවත් බය හිතෙන්නේ නැද්ද තරිදු මේ කරමින් ඉන්න වැඩේ ගැන? ආ බය බය නෑ නෑ බය එහෙම ඇත්තම කතාව කියන්නේ අපි ඉන්නේ බයෙන්. ඔව්. එහෙනම් අපි ඉන්නේ දරුණු කියන්නේ ලේසි බයකින් නෙමෙයි දරුණු බයකින්. ඔව්. ඒ කියන්නේ මේ හරලෝ දැන් අපි ඉන්න ගෙදර දොරට කවුරුහරි ටැප් කරනවා වුණොත් අපි ක්ෂණිකව බය වෙනවා. ඔව්. ඊට පස්සේ වාහනයක් එතන ළඟින් ස්ලෝ කරගෙන ගියොත් බය වෙනවා. ඔව්. පාරේ යද්දී පාරේ පොලිස් වාහන යනවනේ පොලිස් වාහනයක් හදිසියවත් අපේ පස්සේ ටික දුරක් ආවොත් අපි බය වෙනවා. ඔව්. පොලිසිය එක්ක මූණට මූණ කතා කරන වෙලාවට මාර බය වෙනවා. ඔව්. දැන් දැන් සමහරු කියනවා උඹ කොහොමද මම බය නැතුව අච්චර පොලිසියේ මූණට මූණ කතා කරන්නේ මේ මම අපි හිතුවේ මේ දැන් ඇරෙස් කරයි දැන් ඇරෙස් කරයි. ඒත් මම නොකියන අපි නොකියන කැලල තමයි අපි හිතන්නේ ඒක තමයි. ඔව්. අපි හිතන දැන් ඇරෙස් කරයි දැන් ගහයි දැන් ගුටි කන්දරේ දැන් අදගෙන යයි. ඔව්. එහෙම කියලා. සහ අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තු වෙනවා. මේක තියෙන මේ 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 ඔඩියන්ස් එකද මේ ඔක්කොම ශනේයෙන් මුන්න ඇති කරේ මොන හරි කරලා මම කියන්නේ ඒවා ගැන ඔහො කියන්නේ තියෙනවනේ සමාජ මාධ්‍යෙන් ඔව් අපි අපි හැමෝම ඉන්න තැන හරිදු ඇයි කියලා ඇහුවොත් මෙච්චර දඟලන්නේ මං කියන්නේ අපි හැමෝම මටත් උත්තරයක් තියෙනවා මටත් අපිට අපි දෙන්නවා හිතේ මීට කලිනුත් කතා කරලා ඇති ඇයි මේ දඟලන්නේ ඉතින් මීට වඩා වෙන වැඩක් තරතුර කරන්න පුළුවන් ඇයි මේ දඟලන්නේ නෑ ඒක තමයි මම කියන්නේ අවංකව දැනින් ඇල්ලුවත් නෑ මම කියන්නේ ඔව් අවංකව දැනින් කිව්වොත් එහෙම දැන් නෑ මමත් ඒක හිතේ කියන්නේ සමහර විට ඒක සිම්පල් පැහැදිලි කිරීමක් නැති වෙන්න පුළුවන් නමුත් මම මාර විදියට විශ්වාස කරලා තියෙනවා කාලයක් තිස්සේ මම ඒකත් අපි දෙන්න මම දෙන්න 100%ක් සමාන නෑ අපි දෙන්නගේ මොටිවේෂන් නමුත් මම මංගර කිව්වොත් එහෙම මේ මම හැම වෙලාවම හෘද සාක්ෂිය කියන එක මාර විදියට විශ්වාස කරන කෙනෙක් ඒක නැහැ මනුස්සයෙක් හරිද සාක්ෂිය කියන්නේ තමන් කරන දේ නිවැරදි කියලා තමන්ට දැනෙන හැඟීම. එතකොට ඒ කියන්නේ දැන් අපි සමහර මිනිස්සු ජීවත් වෙන්නේ මම කරන දේ හරිද වැරදිද කියලා අහවලා මගේ ගෑල්ලා මෙයා හරි මගේ අම්මා තාත්තා හරි අල්ලපු ගෙදර අය ඔෆිස් එකේ අය එළියේ සමාජයේ සෝෂල් මීඩියා වල ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අය. එනේ ඒගොල්ලෝ මේ අපි ගැන දෙන චරිත සාහිතක මත ජීවත් වෙනවා ගොඩක් මිනිස්සු. ඒත් මම හිතන්නේ මම ජීවත් වෙන්නේ මේ මගේ හෘද සාක්ෂිය ඇතුලෙන් ඇහුම උඹ කවුද කියන එක ගැන දෙන සහතිකය මත තමයි ජීවත් වෙන්නේ. ඒතකොට ඇත්තටම මම අපියාගේ රාජ්‍යයක හැප්පෙන්න කියලා හිතාගෙන නෙවෙයිනේ. නෑ. අපි අපිට ඔන්නේ මීඩියා කරන්න. අපිට ඔන්නේ මම මම මේ කිසිවක් නැතත් අපිට ඔයාටත් එහෙමයි මං හිතන්නේ. ඔයාටවත් මටවත් ටැලන්ට් එකක් නැතුව නෙවෙයි දැනුමක් නැතුව නෙවෙයි. ඔව්. හොඳ රටක් තුල හොඳ ජර්නලිසම් කරා. අපි හිතන්න අපිට මේ වෙන දෙයක් කරන්න දන්නේ අපි මේ ආණ්ඩුවට බණින්න විතරයි දන්නේ කියලා. පැහැදිලිව. මම දන්නවා ෆැෂන් ගැන. මම හොඳම ක්‍රීඩා මාධ්‍ය වේදිකාවට සම්මාන දුන්නා. ජන මාධ්‍ය සම්මාන වලට. මම දන්නවා ස්පෝර්ට් ගැන ලියන්න. මම දන්නවා ෆැෂන් ගැන ලියන්න. මම දන්නවා ඔය මේ ඩිලාන් සේනානායකලාගේ අපේ යාළුවෝගේ වගේ කොමඩි මොනා හරි එකක් කරන්න මට බැරි කවන්නේ මම කියන මං දන්නවා චිත්තපටි ලියර හැටි මම ට්‍රයි කරලා තියෙනවා. කියන්නේ මං කියන්නේ අපිට කරන්න බැරුව නෙමෙයි. නමුත් අපි ඒ අල්ලු වෙලා තියෙන මේ කිසිවක් තේරුමක් නැහැ. අල්ලු වෙලා තියෙන. ඒක හරි. අපේ සත දෙක මේකට දෙන්නේ නැතුව අපේ කමිට්මන්ට් එකෙන් පොඩ කොටසක් මේකට දෙන්නේ නැතුව මේ අපිට මේකෙ මෙතනින් ගිහට අදින්න බෑ කියලා. ඒත් ඒක නෑ. ඒක මම ට්‍රයි කරා පහුගිය දවස්වල අලුතෙන් ආපු ෆිල්ම් ටික ගැන දැන් ওই Game of Thrones එකේ ආව House of Dragon series එක. මට ඕනුණා ඇත්තට මට ඕනුණා ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ කවුද වෙනස මොකද ඒගොල්ලෝ හාස්‍ය පැනනගින්නේ කොතනින්ද ඒගොල්ලෝ
ඇත්තටම තරිදු මේක ඇතුළෙම යෝජනාව කරන්නම් දැන් අපි එදා අපේ ඕපන් මයික් එක මෙහෙ කරා ඔයා දකින්න දේ ෂවුට් අවුට් කීප් එක ගියා මොකක්ද දැක්ක මම බැලුවේ ආ බැලුවා ආ රයිට් ඒකේ අපි හසාගේ බැලුවා ආ රයිට් ඒකේ තව කීප් එකක් ඉතින් දෙනවා වැඩේ කියන්නේ දැන් අපි එතනදී හසා මාක් කරපු කොටස් තුනක් තිබුණා කන්ටෙන්ට් බලන්න ඕඩියන්ස් එකක් ඉන්න ඕනේ ඊට පස්සේ ඒ කන්ටෙන්ට් සම්බන්ධයෙන් කරන්න කට්ටිය ඉන්න ඕනේ ඒක මීඩියන් ල ඉන්න ඕනේ ඊගාවට ක්‍රිටික්ස් තියෙන්න ඕනේ ක්‍රිටික්ස් එක්ක තමයි මේ වැඩේ ගොඩ යන්නේ ඉතින් ඒ කැලේ ටග් ගාලා අල්ල ගන්න ඕනේ අපි ප්‍රසිද්ධියම යෝජනා කරනවා ඒක කරන්න ඕනේ මම මේක තමයි හිතුවා මම දැන් මම ටෝල්නාර ලුයිසීකේ ඉන්නවනේ ඔව් ලුයිසීකේ ලොකු අය දන්නවද ලුයිසීකේ කියන අර මොකද්ද යාගේ කේස් එකක් ඇවිල්ලා යාවර් කැන්සල් කරන්න වගේ වුණා ඊට පස්සේ මම ටිකක් හාඩ් කෝ ෆලෝව ජෝර්ජ් කාලින් තාම ලුයිසී කේගේ තාම බලන්න සෙට් උනේ මම නෙට්ෆ්ලික්ස් සීරීස් එකක් එහෙම තියෙනවා පොඩ්ඩක් බලන්න ගන්න ඕනේ හා හා ඒක තමයි ලුයිසී කේට උනා යාව ගත්තේ නැහැ ලොකු නෙට්ෆ්ලික්ස් වැනි කම්පැනි වලින් යාව ගන්නතුව ගියා එයාගේ මගේ පොඩි අර සෙක්ෂුවල් කේස් එකක් මේ වෙලාව නමුත් ඒ කේස් එකේ තියෙන යා මාස්ටර්බේට් කරපු එක ඔව් මට මට කෙල්ලෝ ටිකක් ඉස්සරහා මාස්ටර්බේට් කරනවා මට හසා පොඩ්ඩක් උනේ කෑල්ලක් කියලා දෙන වගේ මතකයක් තියෙනවා. ඔව් ඔව් ඔව්. වැඩ කියන ඌ වැරද්දක් කරලා නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම ඉතින් ඌ ඌ කියලා ඌ රීප් කරලා වස්නාක් කරලා නැහැ. කෙල්ලොත් කැමැත්තෙන් ඉන්නවා. ආ. අපි ඒගොල්ලෝ කම්ප්ලයින්ට් කරනවා. ඒගොල්ලෝ ඒකේදී අපහසුතාවයටපත් වුණා කියලා. ඒකට පොයින්ට් එක තමයි දැන් එයා එතකොට එහෙම කිච්චර කැන්සල් කරලා දීදී යා කරපු ස්පෙෂල් එක තියෙනවා. මාර ප්‍රබලයි ඒක සමාජයේ කියවන විදිය. ඊට පස්සේ ඩේව් චැපල් වෙලා කමීඩියන් කෙනෙක්ට මට හිතෙන්නෙම අපි අපි SL vlog එකට තියෙන හොඳම DNA එක අපි අපි පොඩ්ඩක් සටහය නැත්නම් පොඩි සාගයසම් කැලලින් පොලිටික්ස් අල්ලන එක ඇත්තටම අපි හරි හිතටත් නිදහස් සහ අපි අනවශ්‍ය ડિප්‍රෙෂන් එකක් අපි ඇතුලේ ක්‍රියේට් කරගන්න සහ අපිට පොලිටික්ස් හොඳට පේන්න ගන්න. කියන අපිට පොඩ්ඩක් හොලිස්ටික් view එකක් හම් වෙනවා මේක සම්බන්ධයෙන්. මම කියන්නේ අනිවාර්යෙන් පොලිටිකල් වැඩක් කරනවා නම් කමෙඩි පාර්ට් එක තියාගන්න වෙනවා. මම කියන්නේ ඒ හතරතුර මේ වැඩේ කරන්න අනිවාර්යයෙන්. අපි අපේ 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 මික්ස් එක ඇතුලේ ඔක තියාගෙන ඉන්නේ. ඒක ඇත්තටම මේ ඇන්ගල් එකෙන් පේනකොට තමයි මරු. මොන නියම තැනක්. ඔව්. ඔයා මම ඇත්තටම හතරත් එක්ක පොඩි ඉන්ටර්වියු එකක් කරන්නත් හිටියා. ඒ කියන්නේ එයාගේ කොමඩි පැනලාගෙන විදිය, එයාගේ ඉන්ස්පිරේෂන්ස් මොනවාද ඔවා ගැන කියන්නේ දැන්. පොඩ්කාස්ට් එක පොඩි අදහසක් තියෙනවා වොඩ්කාස්ට් එකක් ඔන්න ඔයාලගේ පොඩ්කාස්ට් එක අපි කතා කරමු නියමයි අපි පොඩ්කාස්ට් එකක් විදියට කරමු ඉතින් channel දෙක තුනේම යවා ගමු පොඩි එහෙම එහෙම එකක් කරමු මරු ඔව් නෑ මං කියන්නේ කොහේ ගියත් තමයි ඔයා plan කරත් අපි කරන්න නම් plan කරත් ඔක වෙන්නේ ආ ෂුවර් මම plan කරලා ඔන්න අපි කතා කරමු right